මේ අවස්ථාවේදී මේක දේශපාලනය කරන්න පාවිච්චි කළ යුතු නෑ. සමහරු මේක දේශපාලනය කරන්න පාවිච්චි කරනවා. අපි හිටියනම් ඔහොම වෙන්නේ නෑ, අපිට තිබුණනම් ඔහොම කෙරෙන්නේ නෑ ආදි වශයෙන් කියලා මේ දේශපාලනය කරනවා. ඒ වගේම මම දන්නේ නෑ, මට වගකීමක් නෑ වගේ දේවල් වලින් අපි දේශපාලනය කළ යුතු නෑ. අපි ඉල්ලා හිටිනවා මේ අවස්ථාවේදී විශේෂයෙන්ම දේශපාලන නායකත්වයේ ජනාධිපතිතුමා, අගමැතිතුමා, විපක්ෂ නායකතුමා සහ සියලුම දේශපාලන පක්ෂවල නායකයෝ මේ මහජනයා වෙනුවෙන් නම් ඉන්නේ, මානුෂ්‍යකම වෙනුවෙන් නම් ඉන්නේ, මේ ඝාතනවලින් දේශපාලන වාසි ගන්නේ නැතුව අපි රටක් හැටියට එකමුතු වෙලා, ජනතාවක් හැටියට එකමුතු වෙලා මේ පරාජය කිරීමට අපි කටයුතු කළ යුතුයි කියලා. මොකද අපි හැමදාම කළේ මෙවැනි ඝාතන සිද්ධ වෙනකොට විවිධ විවරණ, විවිධ කාරණා සපයලා අපි අන්තවාදයව අමතක කරනවා. සමහරලාට ඒ අන්තවාදී උම්මත්තකයව දේශපාලන වශයෙන් සාධාරණීකරණය කරනවා විවිධ තර්ක ගෙනල්ලා. අපි ඒකව කළ යුතු නැහැ. මොකද මේ අයට කිසිම තර්ක බුද්ධියක්, මේ ඝාතකයින්ට කිසිම ආකාරයක මානසික වශයෙන් වෙච්ච සුවදායී තත්වයක ජීවත් වෙන අය නෙවෙයි. මේ අය ඝාතනය මගින් තමන් ස්වර්ගයට යනවාය කියලා විශ්වාස කරන උමතු රෝගීන් පිරිසක්. ඉතින් ඒ උමතු රෝගීන් පිරිසට අනික් අහිංසක, සාමකාමී, නිරවුල් මනසකින් යුතු මිනිස්සු ඝාතනය කරන්න ඉඩ දිය යුතු නැහැ. විශේෂයෙන්ම මේ ඝාතනයත් එක්ක අපි දන්නවා මේ සමාජයේ කැපී පෙනෙන වෙනසක් මෙතනින් ඉදිරියට සිදු වෙනවා. මේ සමාජය තුළ බියසැක දල්වන්න, මේ සමාජය ඉදිරියට යන ගමන සාමය, සාමකාමීව, ඒ වගේම සංහිඳියාව, සහජීවනයමත් තිබිච්ච සමාජය මෙතනින් විඳවට්ටන්න තමයි ඔවුන්ගේ අරමුණ. එයින් ඔබට ගිහිල්ලා මේ රටට එන්න හිටපු සංචාරකයෝ නවත්තන්න, රටේ කීර්ති නාමය කැලල් කරන්න, රටට එන ආයෝජන නවත්තලා රට ආර්ථික වශයෙන් බිඳවට්ටන්න, දේශපාලන වශයෙන් කුලල්කා ගන්න තැන් බවට පත් කරන්න, මේ රට කොටින්ම අර ඇෆ්ගනිස්තානයේ, ඉරාකයේ වගේ ආණ්ඩුවක් නැති ඝාතන සංස්කෘතියක් තියෙන හැම එකාම හැම එකාටම තුවක්කු එල්ල කරගත්ත තත්ත්වයකට පත් කර ගැනීම තමයි මේ ඝාතකයින්ගේ අරමුණ. ඒ අරමුණ අපි පරාජය කළ යුතුයි. ඒ සඳහා මේ අරයට මෙයාට ඇඟිල්ල දික් කර කර අපි හිටියනම් හරි කියලා කියන්නේ නැතුව අපි සියලු දෙනාම එකට එකතු වෙලා මේ පිළිබඳව කටයුතු කළ යුතු වෙනවා. මේ පිළිබඳව එකමුතියකට ඇවිල්ලා අපි මේක පරාජය කිරීම සඳහා ආරක්ෂක අංශවලට සෑම ධෛර්යයක්ම, සෑම ආකාරයකම ශක්තියක්ම ලබා දිය යුතු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ජනමාධ්‍ය, දේශීය විදේශීය ජනමාධ්‍ය වලත් අපි ඉල්ලා හිටිනවා මේක විශේෂයෙන්ම වෙන වෙන කතා කියලා. ලංකාවේ මේ තත්ත්වය ඇතැම් විදේශ ජනමාධ්‍ය අපි දැක්කා ඊයේ මේක මේ පරණ LTT ප්‍රශ්නයක් බවට පත් කරන්න. ඒ වගේම මේ ඝාතකයින් සිංහල අන්තවාදීන් කියලා පෙන්වන්නේ විශේෂයෙන්ම අපි බොහොම කාරුණිකව ප්‍රකාශ කරනවා. බ්‍රිතාන්‍ය BBC සේවය වගේ ඒවා ක්‍රියා කළා. අපි ඒ ගැන කනගාටු වෙනවා. මතක තියාගන්න, බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයට පහර දුන් අත්මයි මේ කොළඹ නගරයට පහර දීලා තියෙන්නේ කියන එක ඒ අය මතක තබා ගත යුතුයි. ඒ නිසා මේක ලෝක ව්‍යාප්ත අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරයක්. මේ සම්බන්ධයෙන් අපි සියලු දෙනාම නැගී සිටිය යුතු මොහොතක අතන මෙතන විවේචන ඉදිරිපත් කළා, අන්තවාදීන් සාධාරණීකරණය කළා අපි කටයුතු කළ යුතු නැහැ.